මේ වගේ ීඩියුස් හැමදාම බලන්න අපව සස්ක්‍රයිඩ් කරලා බෙන් සලපද සක්කේ කරනත් අමතකතරන්නවා. මුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස් භගවතුෝ අරහතුෝ සම්මා සම්බෝද්දස්ස සියලූම දෙනාට තෙරුවන් සරණයි. මේ පින්වත් සියලූම දෙනා හිමිදිරි උදෑසන අද බලාපොරොත්තු වෙන්නේ පොහොයදිනෙහි පැදගත්කම පිළිබඳව යම් මාත්‍රික වූ අවබෝධයක් පටහා ගැනීමක් අපි තුළ ඇතිකර ගැනීම සඳහයි. සැදහැති පින්නතුනි අද වක් පුර පසලොස්සක පොහොය දිනය කියන තේමාව යට තේ තමයි. අපිටඉදින පෝය දවශ්‍යය විසෙහි පවත්නා වැදගත්කම හැඳිනගත හැකි වන්නේ. සැදැහැති පින්නතුනි ව පොහොය දිනෙහි වැදගත්කම් රාශ්යක් අපිට දකින්නට ලැබෙනවා වැදගත්කම් කීපයක්ම ව පොහොය අප්පුර පසලොස්සක පොහය නිමිත්තෙන් හඳුනා ගැනීමට හැකියාවක් බලපවති නෝම්. ඒ අතර ශුවිශේෂී වෙනවා බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍යලෝකයට වැඩම කරනවා ව නිමිත්තෙන්, පස්මාස තුන මුල් කරගෙන. ඉන් පසුව වස් අවසානයේ බුදුරජාණන් වහන්සේ, සංකස්සපුරයට වැඩම කරනවා. සංකස්සපුරයට වැඩමකිරීමෙන් අනතුරුව උන්වහන්සේ ධර්මය දේශනා කරනවා සංකස්සපුරයේදී. ඒ අවස්ථාව තුළ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු. දහසක් පෙරිසක් ප්‍රෞෘජාව ලබාගෙන ධර්ම ශ්‍රවණය කරා කියන්නේ මෙෙනවි වත් පුරපසලොස්සක, නිමිති කොටගෙන. අපි බෞද්ධයන් විදියට අනාගත කාලය තුළ එෙමනත් ඉදිරිකාලය තුළ ධර්මවබෝධය ලබා ගැනීමට බොහෝදුරට බලාපොරොත්තු වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන මෙනමි බුද්ධත්වය ලබන උතුමාන්ගෙන් ධර්මය ශර්වණය කරලා, අපි නිවන් ශක්ෂාත් කර ගැනීමට බලාපොරොත් වෙන. තැ මෙහෙම බලාපොරොත්තුවන අපට ඒ බලාපොරොත්තුව ෂ්ට සිද්ධ කරගැනීම සඳ යම් පිටු පහලක් එමනතන් යම් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරනවා මෙන බුදුරජාණන් වහන්සේ වස්තුම්මාසය පුරාවට තෞතිසා දිව්‍යලෝකයේ වැඩම කරලා එහි ඉඳලා. ඉන් පසුව සංකස්සපුරයට වැඩමකිරීමෙන් අනතුරුව මෛත්‍රී බෝෂතාණන් වහන්සේ පැවිද්දට එෙමනතම් ප්‍රවෘර්ජාව ලබා ගැනීමත් ධර්මය ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණ තුළ ඉතිහාසේ විසෙන් තහවුරු කරද්දි අපිට පැහැදිලි වෙනවා මේ බුදුරජාණන්හන්සේ මනන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් විමුක්ති අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන පිරිසට මේ මෛත්‍රී බෝෂතාණන් වහන්සේ ප්‍රවෞෘර්ජාභාවයට පැවිදිභාවට පත්වීමත් ධර්මය ශ්‍රවණය කිරීමත් කියෙන මෙන මේ කාරණය අතිශය වැදගත්වෙනවා.ඒවගේ බෞද්ධයන් විදියට මංහිතනවා සුවිශේෂීීම වන බෞද්ධයන් විදිට සවිශේෂී වන කාරණයක් තියෙනවා මේ පොහොය දිනේ නිමිති කරගෙන. තමයි මහාපවාරණයෙන් භික්‍ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම. මහාපවාරණයෙන් භික්‍ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීමෙන් අනතුරුව පමණක් මයි, කටිනයක් කිරීමේ හැකියාව බලපවතින්නේ. එහෙමනං බෞද්ධයන් විදියට අපි පිළිගන්නා පින්කම් තියෙනවා. ඒ පින්කම් අතර ප්‍රබර්ලතම සහ ප්‍රමුඛතම පින්කම බවට පත්වෙන්නේ පත්කරනු ලබන්නේ අටමහා පින්කම්වල ඉහළම. ප්‍රමුකතම පින්කම බවට පත්වෙන්නේ මෙෙනවේ කියන කටින මහා පින්කම්. මේ කටින මහා පින්කම ෂ්ට සිද්ධ කිරීමට නම්. නිවාරයෙන්ම භික්‍ෂූන් වහන්සේ නමක් මහාපවාරණයෙන් වස් පවාරණය කළ යුතු වෙනවා. මේ මහාපවාරණයෙන් වස් පවාරණය කරන පොහොය දිනේ ආරම්භවෙන් එහෙමන වස් පවාරණය කරන්නේ මෙන මේ වත් පුර පසලොස්සක පොහොයදිනය නිමිති කොටගෙන පොහයදිනේ මුල්කරගෙන. වස්තුම්මාසයක් මුළුල්ලෙහි වස් ආරක්ෂා කරමි මේ වස් ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය පුරාවට එහෙමන ජීවමාන සමය තුළමයි, වස්ශික්ෂාපදය භික්‍ෂූන් වහන්සේලා විසෙහි පණවනු ලබන්නේ. ඉන් අනතුරුව මේ ව ශික්ෂාපදය මාසුතුනක්තිස්සේ ආරක්ෂා කරන භික්‍ෂූන් වහන්සේ මහාපවාරණයෙන් භික්‍ෂ මහා සංඝයා ඉදිරියේ විනය කර්ම සංගකර්ම කිරීමෙන් අනතුරුව මෙට මේ කියන වස් පවාරණයේ ෂ්ට සිද්ධ කිරීමෙන් අනතුරුව තමයි. බෞද්ධයන් විදිහයට කටින මහා පින්කමක් කිරීමේ හැක්කියාව බලපවතින්නේ මේටින මහා පින්කම හිතියෙන සුවිශේෂී කාරණ රාශීක් තියෙනවා අපි බෞද්ධයන් විදියට බොහොදුරට මේ කාරණ පිළිබඳ නිවැරේදි අවබෝධයක් අපි තුළ ඔබව බලපවතිනවා ඒ නිවැරේදි අවබෝධය නම් අනිත් සෑම පින්කමක්ම බුදුසමය තුළ පැහැදිලි කරන අනිත් සෑම පින්කමක්ම ඕනෑම කාලයක් තුළ විෂට සිද ක හැ. කියාව බලපවති නවා නමුත් රජෙකුට වුනත් සිටුවරයකුට වනත් කුමන තරාතිරමක පුද්ගලයකුට වනත් මෙන කටින කියන පින්කම් විිෂ්ටසිෙද්ද කළ හැකි වන්නේ. මෙන මේ වස් පොහොය නිමිති කොට ගෙන එමන වත් පොහොය නිමිති කොට ගෙන සිල් එමන වස්ශේක්ෂාපදය ආරක්‍ෂා කරන ලද භික්ෂුවක් මහාපවාරණයෙන් වත් පුර පසලොස්සක පොහොය දිනේහි වස් අවසන් කිරීම වස් පවාරණය කිරීමෙන් අනතුරුව පමණක්මයි කටින මහා පින්කම බෞද්ධයන් විදියට ස්ෂ්ට සිද්ධ කිරීමේ හැකියාව බලපෞතින්නේ. ඒ වගේම මේ වස් ශික්ෂාපදය ආරක්‍ෂා කිරීමත් ඒ ශික්ෂාපදයෙන් පවාරණය වීමත් කටින මහා පිංකමත් කියන මේ කාරණ එකිනෙක්ක සම්බන්ධ වෙලා අන්න්‍ය ඔන්නෝ බලපෞතින කාර. ඒවගේම බෞද්ධයන් විදිට, විශිෂ්ඨතම පින්කම එමනත අටම හ පින්කම් මතුරින් ඉහලතම පින්කම බවට පත්වෙන මේ කටින ම හා පින්කමත් ඉෂ්ට සිද්ධ කළ හැකිවන්නේ මෙන ව පුර පසලොස්සක පොහොය දිනෙහෙන් ආරම්භවීම කියන සන්ධස්ථානය සනිටහන් කරනවා. එවිට මෙන මේ කටිනම හා පින්කමක් කිරීම තුළ පවත්නා විශේෂයෙන්ම මේ නාගිත අපධානය තුළද පැහැදිලි කරනවා කටින මහා පින්කමක්කරු පුද්ගලයා විසින් කවදාවත්. නරක තිරිසං ප්‍රේත අස්සුර කියන මෙනමේ කිසිම කොට්ටාසයක උපත්තිය ලබන්නේ නෑ සතර අපායට මොනම හේතුවක් නිසාවත් ගමන් කරන්නේ නෑ කියලා නාගිත අපධානේදී සඳහන්නෙනවා. එනම් එය එතරම් ප්‍රබල පින්ංකමක් ක්ිෂ්ට සිද්ධ කිරීමට ආරම්භ කරනු ලබන ය හෙමනත්නම් චුල්ල සෝතාපන්න සදිස කියන අවස්ථාව එ සදිස කියන සමානයි කියන එක. චුල්ල සෝතාපන්න. සෝතාපන්න එහෙමනම් සෝවාන් මාර්ග පල ලබපු පුද්ගලයෙකුට චුල්ල අඩු. එහෙමනනම් පොඩ්ඩක් අවමතාවයකට පත්වෙනවා කටින මහපින්කම එහෙම නං සෝවාන් මාර්ගඵල ලබපු කෙනෙක් තත්ත්වයකටම ඒහා සමීපතම මට්ටමකටම බලපවතිනවා මෙන්න මේ කියන. කටින පින්කමක් විෂ්ට සිද්ධ කිරීම කියන කාරණය. එවිට මේ කටින මහා පින්කම එතරම් බරපතල එහෙමනත්නං එතරම් සුවිශේෂී එතරම් විශිෂ්ට පින්කමක් බවට පත්වෙනවා ඒ විශිෂ්ඨ ගැනහිලා සලකන පින්කම විෂ්ට සිද්ධ කිරීම ආරම්භ කරනු ලබන්නේ මෙඩ මේ වක් පුරපසලොස්සක ඔහොය දිනය නිමිති කොටගේ. නිමිති කොටගෙන. ඒවගේම අපට තවත් ශ්‍රශේෂී කාරණයක් බෞද්ධයන් විදියට ලැදගත්වෙනවා ඒතමයි දෙවන පෑතිස්ස රජතුමා මිහිඳු මහරාධන් වහන්සේ පිරිස ලංකාවට වැඩම කරන වෛත්‍යය උත්තිය සම්බල බද්ධ සාල සුමනසාමනයට බ්ඩකු පාසක කියල මේ පිරිසත් එක්ක මිහිදු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරනවා. මේ ලක්දිවට වැඩම කිරීමෙන් අනතුරුව ලංකාදීපය පුරාවටම එකල රාජත්ත්‍යයෙහිට පු දේවානම්පිය තිස්ස රජතුමා බෞද්ධත්වයට පත්වීමත් සමගම විසිදාහක් තිස්ථාහ කතලිස්දාහක් මේ විදියට පිරි බෞද්ධයන් බවට පරිවර්තනය වනවා බෞද්ධයන් බවට පත්්‍යෙනවා ඒ ෞද්ධයන් බව්ට පත්වීමෙන් අනතුරුව මීදු භහරාතන් වහන්සේගේ මඟපෙන්වීම තුළින් දෙවානම් පියතිස්ස රජුගේ ඉල්ලීම තුළින් ලක්දිව මෙහෙනි සස්ථාරම්භ කිරීම සඳහත් එවගේම බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වෙනුවට වන්දනාමාන කරන ශ්‍රීීමමහබෝධියයේ ශාකාාවක් රැගෙනේමත් කියන මෙන්න මේ කාරණ දෙක මුල් කරගෙන මේ කාරණා දෙක මස්තකප්‍රාප්ත කර ගැනීම එෙමනත් සාර්ථක කර ගැනීම සඳහා දේවානම් පියතිස්ස රජතුමා සන්දේශයක් නිර්මාණය කරනවා. මේ සන්දේශය යවන්නේ අශෝක මහරජ්ජුරුවන්ට ඉන්දී අධිරාජ්‍යාවච්චා, අශෝක මහරජතුමාට මේ කියන සන්දේශය යවනවා මොකක්ද සන්දේශය සඳහන් වෙන්නේ ඒ දෙදනා තුළ පවත්නා හිතවත්භාවයක් ඒවගේම දැන්. මිහිඳු භාරාතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් කියන මේශුවිශේෂී කාරණා ගැන සහ එහි ප්‍රතිඵලය ගැන පැහැදිලි කරලා එයින් පරිබාහිරව තවදුරටත් මෙහිනි සස්නා රම්භකිරයේ මෙහමත් කාන්තා පැවිද්ධ කාන්තා ප්‍රවෘජාව ලක්දිවා ආරම්භ කිරීමත් කියන මෙන්න මේ කාරණාවත්. එවගේම ශ්‍රීීමහබෝධියයේ බෞද්ධයන් මුදුන්මල් කඩක්සේ සලකන ශ්‍රීීමහබෝධයේ ශාකාවක්. ලක්දිවට වැඩම කිරීමත් කරන්න කියන මේ පනිවිඩත් ඉල්ලීමත් සමඟ සන්දේශයක් යවනවා. අරිට්ට කුමරුවන් අතේ අශෝක අධිරාජ්‍යාවත. මෙන මේ සන්දේශය යවන්න තීරණය කරන්නත් ව පුර පසොල්ලොස්සක පොහොය දිනේ නිමිති කොටගෙන් එහමනං අප ලංකාදීපය තුළ ජයස්්‍රීීම හා බෝධීන් වහන්සේ. අපි වන්දනාමාන කරන අපි මුදුන්මල් කඩක් සේ සලකන ජස්්‍රීීම හාබෝධීන් වහන්සේ වැඩම කිරීමේ සන්දේශපත්‍රයත් එවගේ මෙහි නිසස්නාරම්භ කිරීමේ සගමිත්තා අතෙරණය ලක්දිවට වැඩම කරන්න කියන මේ ඉල්ලීම රැගත් පනිවිඩේ රැගත් සන්දේශපත්‍රයත් කියන මේ දෙකම. අශෝක අධිරාජ්‍යාාවත යවන්නේ වප පුරපසලොස්සක පොහොයදිනය නිමිති කොටගෙන. වප්පුර පසල් ලොස්සක පොහොය දිනේ මුල් කොටගෙන. එවගේම බෞද්ධයන් විදිටත් සිංහලයන් විදියටටත් අතිශය ශවිශේෂී කාරණයක් තියෙනව මෙන්න වප්පුර පස ොස්සක පොහොයදිනය මුල්වීම. එතමයි ලංකා දීපයට ලංකා තලයට පොසොන් පොහොය මුල් කරගෙන මිහිදු මහරහතන් වහන්සේ, ඉත්ති්‍ය ෘත්තිය සම්බල බද් සාාල සුමන සාමනයට බණ්ඩු කුපාසක කියන මේ පිරිස ලක්දිවට ලංකාතල්ලයට වැඩම කරනවා. මේ වැඩමකිරීමෙන් අනතුරුව ලංකා දීපය තුළම රජුගෙන් පටන්ගන්න ඒ දේවානම් පියතිස්ස මහා අධ දේවානම් පියතිස්ස රජතුමාගෙන් ආරම්භ කරන මේ බෞද්ධයකු වී මෙහිමන බෞද්ධ පිරිසක්. ප්‍රවර්ධනය වීම කියන කාරණය දවානම්පිය තිස්ස රජුරුවන්ගේෙන් ආරම්භ වෙලා මෙ කුඩ රාජ්‍ය මාලිගේ සිටු මැදුරු මේ කියන සෑම තැනක් ඔස්සේම ව්‍යාත්ත වෙලා අන්තිම දුගීමගේ පැල්පත දක්වාම මේ බෞද්ධ මුුණුවර කියන එක ප්‍රතිෂ්ඨාපනය වෙනවා. ව්‍යාප්ත වෙනවා.මී ව්‍යාප්තවීමෙන් අනතුරුව රජතුමාන් අහනවා. මහිදු මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මිහිදුු හාම් දුරුවන්ගේෙ ලඟට කියල ස්වාමීණී ඔබහන්සේ වැඩම කරඒවගේ ඉත්තිඋත්තිය සම්බල බද්ධ සාල සුමන සාමනයර බ්ඩු කෝපාසක කියන පිරිස ලක්දිවට වැඩම කර. මේ අනතුරුව ලංකාවේ යෝධ වෙනසක් සිද්ධ වුණා. ඒ වෙනස දේශපාලික වශයෙන් වෙනස් වුණ. එ වගේම ආර්ථික වශයෙන් වෙනස් වුණ. එවගේම සාමාජය වශයෙන් වෙනස් වුන, එවගේම අධ්‍යාපනික වශයෙන් වෙනස් වුන මේ කියන සෑම අන්සේකම රජ මැදුරේ දලා දුගී මගේ පැල්පත දක්වාම මේ විප්ලයිවී වෙන සිද්ධ වනා සියල්ලම බෞද්ධයන් බවට පත් වුණ. දැන් ස්වාමීනි ලක්තිව බුදුසසුන මුල් බැසගෙන තියනව නේද කියලා. දෙවානම්පිය තිස රජ්ජුරෝ ප්‍රශ්නයක්කානවා. හිදුමහරතාතන් වහන්සගේ මේ මිහිදු මහරහතන් වහන්සේගේ මේ ප්‍රශ්නය ඇසීමෙන් අනතුරුව මිහිදු හාමුදුරුව එක හෙලාම උත්තරය දෙනව නෑ. ලංකාවේ ඔබ කියන මේ මොනදේශවයි මහාබෝධිය මෙහෙ සස් ආරම්භකිරීම භික්‍ෂු ශාසනය ආරම්භකිරීම මේ චෛත්‍යරාම, වැදුම් පිදුම් පිළිවෙත් ආරම්භකිරීම ලංකාතලේ සියලු ම දෙනා බෞද්ධයන් බවට පත්වීම මේ කියන කිසිම කාරණයක් තුළ, ලංකාව තුළ ලක්දිව තුළ බුදුසසුන මුල් බැසගෙන නෑ කියලා. මිහිදුු මහරහතන් වහන්සේ එක හෙලාම ප්‍රකාශ කරනවා. ඒ වෙලාවිදිී. දෙවානම් පියතිස්ස රජතුම අහනවා. ස්වාමීණි යට හේතුවොකුමක්ද. එහෙම කියන්නේ හේතුවමක්ද මෙ තරම් ව්‍යාප්තියක් සිද්ධ වෙලත් ඇයි එහෙම නොවෙන්නේ. ලංකාව තුළ බුදුසුන ව්‍යාප්ත වෙන්නන. ැසගන්නම් මුොක්ද කරන්න ඕන. වෙලාද මිහිදු හාමුදුරුව මහිඳදු හරතන් වහන්සේ නිවැර දිසා හරි ලස්සන පිළිතුරක් ලබාදනව. ඒ තමයි ලක්දිව ලංකාව ඉපදුණු අම්ම තාත්ථ කෙනෙක්ගේ දාව ඉපදිච්ච දරුවෙක් පැවිදි වෙලා උපසම්පදාවෙලා ධර්මය විනය ඉගනගෙන එතනනුත් විනය දේශනා කරන යම් අවස්ථාවක් කෙනවද. න්නේ ඒ අවස්ථාවේදී පමණයි ලංකාවේ බුදු සසුන මුල් බැස ගත්තා කියන්නේ. එනම් ලංකාවේ ලංකාවේ හැදනු වැඩුණු අම්මතාර්ථ කෙනෙක් ගේ දාව ඉපදිච්ච දරුවෙක් පැවිදි වෙලා එවගේම උපසම්පදා වෙලා ධර්මය විනය ඉගනගෙන එතනුණුත් විනය දේශනා කරන දවසෙ තමයි. ලංකාව තුළ බුදු සමේ මුල් බැස ගත්තා මුල් බැස ගන්නවා කියන කාරණය ස්ථාපිත කරන්න පුළුවන් මුල් බැස ගත්තා කියලා කියන්න පුළුවන් කියලා. ඇතින්දි බලන්න මේ කාරණයත්තක සංසන්ධනය කරලා මිහිදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කරද මහිදු මහරාතන් වහන්සේ වැඩම කරනවා ඒවගේම එන් පසුව අනතුරෝ වඩින්නේ ඉත්තිය උත්තිය සම්බල බද්ධ සාල කියන පිරිස. එතවට මෙතන්දි මේ පිරිස ලංකාවට එක්කගෙන එන්නේෙ ංකාවට ැගෙනන්නේෙත් මහිඳම හරතන් වහන්සේ යම් විනයකර්මයක්කෝ සංඝකර්මයක් ක්‍රරීමට උපසම්පදා භික්ෂූන් වහන්සේලා හතරක් සිටියයුතුයි. හරි එහෙම නං ඒ හතර සාර්ථක හතරේ පූර්ණත්තය ගණපූර්ණය සාදාගැනීම සදා ඉත්්‍යය උත්තිය සම්බල බද්ධ සාල කියන හතර දෙනාගේ නම්.ඒවගේම ලංකාව මිනිස්සුන්ට පෙන්න්නට ඕන මේ ගිහි පිරිසම තමයි පැවිදිභාවට පත්වෙන්නේ කියා. පැවිදි භාවට පත් නඒ පිරිසම කියල පෙන්න්න ඕන නිසා බණ්ඩු කුපාසක එක්කගෙන නවා බ්ඩු කුපාසකේ එක්කගේ නැවිල් බ්ඩු කපසක පැවිදි කරල පෙන්න්නනවා මේ ගිහි අයම තමයි පැවිදිවෙන්නේ කියලා. මොකද ඒ පිළිබඳ දැනීමක්ින් තොර පිරිසක්කන්න්න. ඒවගේම ඒ පැවිදිවෙච්ච කෙනාම තමයි උපසම්පදාභාවයට පත්වෙන්නේ ප්‍රෞෘර්ජාභාවයට පත්වෙෙන්නේ කියලාත් පැහැදිලි කරනවා. ොකක්ද ඒ පැහැදිලි කරන්නේ සුමන සාමනේරයන් උප සම්පදා කරනවා. එතකට සමනසානේරයන් උප සම්පදා කරල ඉදියාවවින්දලගේෙන්න්න තිබුණ නෑ ලංකාවට ගෙනනල්ල උප සම්පදා කරන්න ඒවගේ බන්ඩු ුපසකය පැවිදි කල්ල ලංකාවටගන්න තිෙබබා නෑ පැවිදි කරන්නේ ලංකාවට ගෙනල්ල ඇයි ප්‍රෞෘර්ජාව කියන එක පෙන්න්න ඕන පැවිදිවෙනවා කියන එක මේ ලංකාවේ ජනයාට පෙන්න්න වඕ. ඒවගේම උප සම්පදාාවෙනවා කියනේ. පෙන්නීමේ අවශ්‍රතාවේ ඇති වෙන අන්න එය මුල් කරගෙන ලංකාවත් තුලට මේ මිහිදු මහරාතන් වහන්සේ ඉන්දියව තුලින් කිසිම වෙනත් පිරිසක්ගෙන්න්නේ මේ මිහිදු මහරතන් වහසේගේ ප්‍රකාශයේ තමයි ලංකාවේ බුදුසසුන මුල් බැසගන්නේ එකමකාරණයක් පදනම් කරගෙන ඒ ලංකාවේ අම්ම තාත්ත කෙනෙක් ගේ දාව ඉපදිච්ච දරුවක් සසුන්ගත වෙලා පැවිදි වෙලා උපසම්පදා වෙලා ධර්මවිනේ ඉගෙනගෙන විනිය දේශනාකරොත් පමණයි කියන කාරණය තුළ මීදු මහරතන් වහසේ බලාපොරොත්තුන්නෑ ඉන්දියාවක් රහතන් වහන්සේලා දහදාහක් ලක්ෂයක් ගැනල්ල මේ ශසනයේ ්‍යා්ත කර. මීදු මහරතන් වහන්සේට අවශ්‍ය වනේ ලංකාව තුළ ලංකාවේ අම්ම කෙනෙක්ගේ බඩේ කුසේ උපන් දරුවෙක් පැවිදි වෙලා ප්‍රෘර්ජාවලා බලා. මෙන්න මේ කියන විනය දේශනා කරන අවස්ථාවේ පමණයි ලංකාවතුළ බුදු සමය මුල් බැසගන්නේ කියෙල. ඒ කාරණාව මස්තකප්‍රාප්ත කරනවා ඉටු කරනවා. ඒතමයි අරිට්ට කුමාරය භාරතයට ගිහිල්ල මේ සංදේශය අරගෙන ගිහිල්ල දීල සංගමිත්තා සහ ශ්‍රීීම හබෝධිය වඩම්ඹල මේ සියලු කාරණ අවසන් කල්ලා දෙවානම්පිය තිස්ස රජතුමා තීරණය කරනවා. ඉස්සෙල්ලාම මේ දර් විනය දේශනා කරන්න සොදුසුම පුද්ගලයා වෙන්නේ. රාජ මාලි හම ැත්න රාජ්‍යවංශිකයෙක් විසින් කළ යුතු දෙයක්. ඒ නිසා අරිට්ට කුමාරයක්. ප්‍රබලම රාජතන්ත්‍රය හිටපු ප්‍රබලම ඇමතිවරයෙක් වෙච්ච අරිට්ට කුමාරයක් පැවිදිවෙනවා පැවිදි වෙලා උපසම්පදාවෙනවා උපසම්පදාවෙලා ධර්ම විනේ ඉගනගෙන එතැනුණුත් විනය දේශනා කරුන් ලබනව. අන්නේ විනය දේශනා කරා කියන සන්ධිස්ථානය ඒ මොහොත ධර්ම විනේ ඉගනගෙන වි ලංකා විපදි චම්ම කෙනෙක්ගේ. ලංකාවි ඉපදුුණු, ඒවගේම ලංකාවේ හැදුනු වැඩුණු අම්මතාත්ථ කෙනෙක් දවූපන් දරුවෙක් සසුන්ගත වෙලා පැවිදි වෙලා උපසම්පදා වෙලා විනය දේශනා කිරීම තුළ, ලංකාව තුළ බුදු සමය මුල් බැස ගන්නවා. අන්නේ බුදු සමේ මුල් බැස ගන්නා පළමු අවස බවට පත්වෙෙන්නේ වත් පුරපස ලොස්සක පොහොය දිනය. ඒ අරිට්ට කුමරු පැවිදි වෙලා උපසම්පදා වෙලා ධර්ම විනේගෙනගෙන විනය සංගායනාවක් පවත්තනව විනිය දේශනා කරනවා. ඒ විනය දේශනා කරන පලමු දවස බවට පත්වෙෙන්නේ මුල් දවස බවට පත්වෙෙන්නේ. ලක්දිව බුදු සමේ මුල් බැස ගත්තු දවස බවට පත්වෙෙන්නේ වත් පුර පසලොස්සක පොහොය දිනේ එහෙමනං. දැතිපින්නතුනි බුදුරජාණන් වහන්සේ සංකස්ව පුරයට වැඩම කල්ල මෛත්‍රී මෛත්‍රී බෝෂතාාණන් වහන්සේ ඇතුළු පිරිස පැවිදිවීමටත් ඒ වගේම මහාපවාරණයෙන් භික්ෂූන් වහන්සේලා පවාරණය වීමත් කටිනය කියනමි සවිශාල පින්කම සමාරම්භ කරන අවස්ථාවත්ඒ වගේම සංගමිත්තා තෙරණිය සස්ශ්‍රී හාබෝධිය වැඩමවීම සඳහා අදාළ සංදේශපත්‍රය භාරත්තයට මහාභාරතය ට ආශෝක අධිරාජ්‍යවෙත යැවීමත් ඒවගේම මේ කියන මහා අරිට්ට කුමරු පැවිදි වෙලා උපසම්පදාවෙලා ධර්ම විනය දේශනාකොට ලක්දිව බුදු සමයේ මුල් බැසගත් අවස්ථාවක් විදියට වත් පුර පසොලොස්සක පොහොය දිනේ අපිට සුශේෂී වෙනවා ඔබ සියලුම දෙනාට සම්මා සම්බඳ සරණයි.